ඇසිදිසි මානෙන් ඔබට අයිබෝන් ඇසිදිසිමානයෙන් එහා ලෝකයේ මේ අඳුරු ලෝකයේ සිදුවුණු සිදුවීම් පිළිබඳවයි අපි කෙම්බුර අඩවියෙන් කතා කරන්නේ. කෙම්බුර අඩවිය අපට ලියන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි ඒකනත් නිරන්තරයෙන්ම හැමදාම මතක් කරනවා. කෙම්බුර අඩවිය FM දෙරණ TV ජයමාවත කොළඹ 10 කියන ලිපිනයට අපට ලියන්න පුළුවන්. ඒ වගේම අපේ දුරකථන අංකය 011153800 මේ දුරකථන අංකයෙන් අපිව සම්බන්ධ කරගන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තරුණ තරුණියන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ කතාන්දර, ඉතින් ඔබේ අත්දැකීම් අපිත් සමග බෙදා හදා ගන්න පුළුවන්. කෙම්බුර අඩවිය ෆෑන් පේජ් එකට ගිහිල්ලා ඔබට පුළුවන් අදහසක් සටහන් කරන්න, අපට මැසේජ් එකක් එවන්න, Facebook පිටුවේ යම් කිසි දෙයක් ලියන්න පුළුවන් මේ වැඩසටහන පිළිබඳව. කොහොම වුණත් මේ අඳුරු ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව සහ මේ භාරතී මහත්මයාගේ අත්දැකීම් පිළිබඳව අපි අද දවසේදීත් කතා කරන්න සූදානම් වෙලා තියෙනවා. මේ කතාව ඔබට බොහොම අහන්න පුළුවන් විදිහට, බොහොම රසවත් විදිහට අපි ඉදිරිපත් කරන්න වග බලා ගන්නවා අපේ නිෂ්පාදන කණ්ඩායම. භාරතී මහත්මයා ආයිබෝන් කියලා ආයිබෝන්. අද දවසේ ඔබතුමාගේ කතාව පටන් ගන්නෙ කොහෙන්ද? මොකද්ද මේ කතාව? මහත්තයෝ, මේ අනික් කතාව මේකත් සත්‍ය කතාවක්. මේ සත්‍ය කතාව කියන්නේ මේ මට වෙච්ච දෙයක්. ඔබතුමාගේ අත්දැකීම්? අත්දැකීම් මම පෙරදිච්ච තැන් දිනපු තැන් මේ කතාවේ හොඳට තියෙනවා. ටිකක් දිගයි. එක දවසක් පත්තරේ බලද්දී මම පත්තරේ දැක් මේ ප්‍රසිද්ධ පුවත්පතේ තිබුණ අවසාන පිටුවේ දාලා බණ්ඩාරගම ඔය කියන පුරවරයේ මේ ගෙදරක පදිංචි වෙන්න දෙන්නේ නැහැ, ගල් ගහනවා, නිදා ගන්න දෙන්නේ නැහැ, විකාර කරනවා, උළු වරන් දානවා, මේ තොයිල් කරායි හරියන්නේ නැහැ. යම් කිසි ගුරුනාස කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ, මන්ත්‍ර දන්නා කෙනෙක් ඉන්නා නම් යත්කයා කතා කරන්න ආසයිය, වටිනා තෑග්ගක් දෙන අය ඇවිල්ලා ඒ ගැන කතා කරලා කරන්නේ විවෘත ආරාධනයයි කියලා පත්තරේ තිබුණා, දිනපතා පත්තරේ. ඔව්, මේ අපිටත් ඔය වගේ කාරණා අහන්න දකින්න ලැබිලා තියෙන. ඔය ගල් ගහන එහෙම ඉන්න දෙන්නේ නැතුව ඒ වගේ කතා මේ මෑත කාලේදීත් ඔබතුමාගේ කතාවට අපි යමුකෝ. ඔබතුමා ඉතින් ඕක කියෙව්වා මට නිකන් ආව පිස්සු අදහසක්. නිකන් ට්‍රයි එකක් දීලා බලන්න ඕන. ඔව්, මොකද්ද කියලා ආවතාව ගියොත් ගියා. ඕ කම්මෝ ගෝ චිකාගෝ කියලා මාත් හිතාගෙන නිකයි නේලා ඔගේ ගියා. එයා පදිංචි, එයා ඉඩම නෙමෙයි පදිංචිලා ඉන්නේ. අවේනම එයා මේ කොළඹ ඉන්නේ අයිතිකාරයා. ඒකෙදට වෙනින් අමන ගිහිලා එන ගමන් එතනින් හැරේවා. මේ ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? මහත්තයා, මං මේ ආවේ අර පත්තරේ දැන්වීම දැකලා. මේ එතකොට ඔව්. මම මේ මහත්තයා අර පත්තරේ දාලා තිබුණ ඉඩම කොහෙද තියෙන්නේ? මේ ළඟද? නෑ, මේ නෙවෙයි, බණ්ඩාරගම තියෙන්නේ. මේ මං විස්තරේ වාට කියන්න. එහෙනම් මේ පැත්තෙන් වාඩිලා ඉන්නකෝ, මං තේකක් අරන් එන්න. හොඳයි. එහෙනම් ඉතින් තේකක් බොන ගමම බැරියා මට මහත්තයාගේ කතාව අහන්න නේ. දැන් මොකද වෙලා? අනේ මහත්තයා, ඒක අපේ තාත්තගේ ඉඩම කිව්වා. තාත්තගෙන් ඒක මට ලැබුණා කිව්වා. හරි, මමත් පදිංචි වෙන්න ගියයි කිව්වා. මොන විදියටවත් පදිංචි වෙන්න බෑ කිව්වා. දෙන්නේ නෑ ඒක පදිංචින්න. උයන්න දෙන්නේ නැති හින්දා කඩෙන් ගෙනල්ලා කෑවයි කිව්වා. කඩෙන් ගෙල බත් ගන්න ගෙල මේස පුඩින් තියලානේ යන්නේ. මේස පුඩින් තියලා මේ හැරලා මේ බලන්න බත් කුසගෙන ගිහලා. බත් ගෙනාපු බත් එක නෑ. ඉතින් බත් එක ගෙල වාඩියෙන්නේ නෑ, කීල් එක අහගෙන ඉන්න ඕන නෑ කිව්වා. නැත්නම් ඒක නැති වෙයිද කිව්වා. දිදා ගන්න ගියාම හිංගල මේ උළු හැවිල්ලපු ගේ හිංගල හැවුළු නිදා ගන්න තැන හරියට බැඳර උඩු උළු අරන් දාලා ඉන්නවා. මේ මනස කියපු දේ නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. බඩු බුට්ටුවක් තියාගන්න දෙන්නේ නැහැ කිව්වා. අරියාදු කරනවා. හරි, පුදුම විදියට අරියාදු කරන. අතින් පයින් ගහන්නේ නැති එක විතරයි කිව්වා.
හරියට තියාගන්න කාරක කෙල්ල නතර කළ කාරකෙද එලී තියලා නෑ මෑනි උදේනට හුලා කරලා කිව්ව. මාත්‍යා ව්‍යාග තොයිල් පයිල් බරගාන කරා කිව්ව. එකක්වත්ම හැවි නෑ කිව්ව. මාත්‍යාට පුළුවන් නම් බේරලා දෙන්න. මං හිතට බාති මහත්තයට ඔක පුළුවන් වෙයි කියලා. බේරලා දෙන්න හැබැයි මම සත පහකට වේදම් කරන්න. අවශ්‍ය බඩු මහත්තයාම ගෙන නාතුරෙක් නෑනේ. ගෙදරට නිකරන්නේ. අවශ්‍ය බඩු මහත්තයාම හගෙන මහත්තයාම වැඩේ කරගන්න. ඒක බේරකට ගත්තොත් ඔය පොල්ලෙ ඉඩ මේ පාර පැත්තට තියෙන කෑල්ලේ මං මහත්තයට පොයිස 10 ලියල දෙන්නේ නෑ. ගෙදර වත්තේ පදිච්චි වෙන්න යන්න බෑනේ. මට පදිච්චෙන්න බෑ, ප්‍රයෝජන ගන්න දෙන්නෙත් නෑ. කිසිම වැඩක් නෑ. කිසිම වැඩක් නෑ. ඒව එකයි මහත්තයා මට ඉඩම බේරලා දුන්නා. මහත්තයාට පොයිස 10ක් ලියලා දෙනවා. මොකද මහත්තයා හැබැයි මං ඔබතුමාගේ වැඩේට මේ වෙන්නේ නෑ. ඉතින් මං හොදා ඔක ඉවුරුන බව කොහොමද දන්නේ? ඉවුරුනාම ඉවුරුනම් මහත්තයයි මායි ගිහිල්ලා බූරුවෙන් දැන් දෙයක් අටවාගෙන මහත්තයා මාත්තක ඉන්න ඕන ඒ ගෙදර දවස් දෙකක් ඉන්නකොට ත්‍රෑ කරදර නොකරොත් තුමෙන් දවස මහත්තයට මං ඉඩම ලියල් දෙනවා. කෙම්මුර අඩවිය අපි කෙම්මුර අඩවියෙන් භාරතී මහත්තයාට අහන්න ලැබුණු භාරතී මහත්තයාට අත්දැකීමක් ලබන්න ලැබුණු කතාවක් පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කෙම්මුර අඩවිය පිළිබඳව විශ්වාස කිරීම නොකිරීම මේ දේවල් අපි ඔබට සම්පූර්ණයෙන්ම බාර කරමින් අද දවසේ අපි කතා කරන කතාව පිළිබඳව ඉදිරියට එකින් එක එක්කාසු කරගනිමින් අවසානය බලා යන්නටයි මේ සූදානම් වෙන්නේ. භාරතී මහත්තයා අපි ඉස්සරහට කියමු කතාව. යකුගේ මැරු කන්න එපා කියලා. හරි හරි මැරු කනක කවුද ඉන්න දුවනවා මිසක විකාරද කියලා මං ඉස්සෙල්ල කිව්ව ප්‍රේමදාසට තණ්ඩ ගැහුවා. වර ප්‍රේමදාස යන්න පොඩි වැඩක් තියෙනවා කරන්න. මම කියෙන්දී උඹ කරාම උරේ මතුරන්න දන්නේ නෑ. ආවතේව කටේ කටේ දක්ෂයා හැබැයිම දක්ෂයා ගිහිලි ගිහිලා මුළු වේලාසනින් දෙකට විතර ගිහිල්ලා මුල් කාලේ හම්බෙලක මම භාරතී යන්න මට තමයි හාරියට මට පඩිඩිය ආවා මහත්තයා. මොකද ඕන මම මට මේ පැල ගහකි ගොකතු ගැලක් කපල් දියා මං ගන්න පිළිගැටට තියෙන කේල් ගහ කපා ගන්න. හරියරි මහත්තයා ඕන් දෙයක් ගන්න මේ වලට අධිකාරී අපේ මහත්තයා තමයි යත් ඉන්නේ නැහැ කල්ප කල්පාන්තරයක මං කේල් ගහකුත් කපාගෙන කෑගෙන තරම ගහක් කපාගෙන ප්‍රේත තටුවක් හදාගත්තා. දැකල් තියෙනවද ප්‍රේත තටුව? ඔව් මන් දැකලා තියෙනවා. ප්‍රේත තටුවක් හදාගත්තා. ගොක්කොල කපලක් ගහගත්තා. ගහගෙන මම බඩු අවශ්‍ය බඩු අරගෙන ගියේ. ඒ වෙච්චර විශාල බඩු නෙමෙයි. ආතුරේ තොවිල් පොලේ බලන්න කිසි කෙනෙක් නැහැනේ. ගිහිල්ලා මේ කුසියේ තියාගත්තා. කුසියේ තියාගෙන වැඩේ මතරොඩල පටන් ගත්තා. ආ වතරොඩල කියන්නේ වැඩේ පටන් ගත්තා. ආතුරු රාගෙන්දලා අනිගාව හොන්න මොසාරයි වර වර ගිඩි ගිඩි නීචු කුල බල ප්‍රේත ඩප් ප්‍රවාහනේ වර වර ගිඩි ගිඩි භූමි තට්ටු අහස පොළොව දෙදලාගෙන නීචු කුල බල ප්‍රේත වාලියා දව මණ්ඩ ගැසු වඩන ආවුතාගේ ඉසබල කබල ගිනි කර මන් දුන්නා මං ගාන්ට මොක බට රෑ එළි වෙනකම් මේ පාළු ගෙදර ලගින්ට බෑ මහත්තයා. ඉතින් අනම්මනම් අනම්මනම් පොඩි පොඩි බන්තර කියලා රෑ එළි කරන්න ඕනේ නෑ. කෙලිම මහ ගහෙන් පටන් ගත්තා. හයි අඳුර වැටෙනකොට පටන් ගත්ත වැඩි. ප්‍රේමදාස ඔය කෑලි පහේ ටෝච් එක මගේ ළඟ මුණින් හරවලා තියපන්. හරි. ඔය අයින උල් කරපු දිග පොල්ලක් තියාපන් මගේ ළඟින්. එහෙමයි ගුරුන්හන්සේ. මගේ කිරිච්චි පිහියත් ළඟ තියෙද්දෙන්කෝ. ආ මේ ගෝණි කබල යටින් තියෙද්දෙන්. එහෙමයි. ඔන්න එහෙනම් මම මහතැනින්ම පටන් ගන්නවා. ඕම් වින් ඕම් වින් වරවරා අස්වාහා. රෑ හත හතමාර අට වෙනකොට ඉතින් රෑ වෙලක් නැහැ. තව සද්ද බද්ද කීපයක් ඇහුණා. බඩු පෙරලනවා. අරන් මෙන්න පාළුවේ. ඔව් එතකොට දැන් භාරති මහත්තයා දන්නවා මේකේ කවුරු හරි ඉන්නවා. යා පැදිලෝ මලයකෙක් ඉන්නවා මම දන්නා. මල ප්‍රේතයා නෑ. මල ප්‍රේතයාට බෑ මහත්තයා එච්චර හපක් කරන්න.
ඕගල් ඔබතු බන්ල දන්න ඇතිේද මලයකයි මල ප්‍රේතියයි එකක් හැටිට සල කර නෑ දෙක දෙකක් බලය වැඩි මලයකාට බලය වැඩි බලයකට ගල් ගහතයකි තුවාල වෙන්න ගහතයකි හැබැට කට්ට ඇටිකිරට මලයකා ගහන්න එම ගහන්නේ නෑ මලි ප්‍රේතියට එච්චර හපක්ක බක් කරන්නබ මාත්‍ය මතුරුණ මතුර මන්ටිය මතුරුණ තියාගෙන ඔබතුමා විශ්වාස කරන්න අම අනේ අම්මා පල්ල විශ්වාස කරන්න මම කෝකටත් කුසියේ ලොකු කුසියේවා කුසියේ මේ අර කිරිබත් කෑලි හැඩේට හදපු දැල් ගහපු ජනේල් දැකල් තියෙන ආන්නේ ජනේල් ගාව තියාගෙන දුම් ටිකක් එළියට වාරේ දුම් කබල තියෙනවානේ එතන තියාගෙන තමයි අඬ ගෑවේ දොර පේරතෙක් නානේ මම කෝකටත් සූදානම් ශරීරය කියලා කෑලි පහේ ටෝච් එක ලඟින් මුණින් අතර ලොකු බූඩු ටෝච් තියෙන්නේ අන්නේ ටෝච් එක ලඟින් තියාගත්තා තව අඩි තුනක් විතර අයින උල් කරපු මේ පොල්ලක් වත්තෙන් කපාගෙන ලඟින් තියාගත්තා කොළපොමට ආව කවුරු අහලා පාලා මිනිහෙක් හරි ඇයි මහත්තයා මොන හතිලව කන්නේ තියාගත්තා තියාගෙන මං ගාව තියෙනවා මහත්තයා හොද කිරිචි මිහියක් දැනුත් තියෙනවා බම්බන් කැන්තයන් මේම බෝත ඕන්නමන් එල්ල පෙන්නන්නම් ඒ එක දකිනම් බැරිතර හොත කිරිචි පීයක් කිරිචි පීයත් බිබ ගෝඩියක් හෙල්ලල් තියෙනවා ඒ ගෝඩියට යටින් තිබ්බ තිය කළුගලු තව බට වාඩි වෙන්න බාගපුටු නෑ ඒගෙදර ඒකත් තියාගෙන වැඩේ මතුරනවා දැම්මේ කෙම්මුර අඩවිය ගුරුනාන්සේ ගුරුනාන්සේ ප්‍රේමදාස වරයන්ට බලන්ට මොකෙක්ව නෑ ගුරුනාන්සේ මලාපිය මලාපිය ගුරුනාන්සේ මේ බලන්න පොත කපෝ කලක් මේකෙන් තමයි ගැහුවේ මේකෙන් තමයි ගැහුවේ ඔව් බල මේක නම් මිනිහෙකුගේ වැඩක් නම් වෙන්න බෑ තාතා මාරාට ඊට රෑ වුණේ නෑ අර කිරිබත් කෑලි ගහපු ඒ ජනේලට පියන් තිබුණා ඒක ගැලවිලා කලින් ඒ කිරිබත් කෑලි ගහපු දැලට මහත්තයා අටේ හතේ තබෝ ගලකින් ගැහුවනේ දඩෝ ගල මා උඩ ගිහිල වැටුන ගහපාට කඩාගෙන ඇතුළට ආවේ නෑ දැල ඇතුළට නෙරුව ගහපාට ඔබතුමා දැකලා තියෙනවද ඉස්සර කබුක් ගල්වල හැටි ඉස්සර කබුක් ගල්වලින් දැන් බසුන වැඩ කරන්න කැමති නෑ මහත්තයෝ අඩි විශාලයි අම්මට සිරිගජ අඩි දෙකක් විතර මේ දිගයි අගල් නමයක්කොත් පලලයි අගල් ලැබට වල ඊට තුවලා පලලයි ඒ ගදුගල් පහලෝකින් පුළුව බිත්තියක් හදන්න එය පර්ර ගල්නේ ආනීන් ගලකින් තමයි ගැහැවි අලුත ගලක් නෙමේ පරණ හොඳ ඒ ගලු තර කළුපාට වෙච්ච කබුක් මැට්ට කෙලිම කළුගල් පත් මේ කබොක් ගල් වලකේ කපාල් ගත්ත කලා ඉච්චර උසක මිනිහෙක්ට නම් ඒකෙන් ගහන්ට බෑ ගඩුල් ගලකින් ගහත හැකි මිනිහෙකුට ඔබතුමාට තෝරන ගඩුල් ගලකින් ගෙඩේට ගහත හැකි අර ගලකින් අද්දකින් උස්සල ඔච්චර දුර විශ් කරන්න බෑ ඒව එච්චර බරයි ඔබතුමයි ප්‍රේමදාසයි විතරයි ඉන්නේ බල්ලෙක්වත් නැහැ මම සාමාන්‍ය මම කයිවලු අහලා නෙමෙයි මාද්දුවල තියෙනවා මම ඔහොම තැන් වලට මම සූදානම් නැතුව ඉන්නේ ඉතින් ආ මම එක අතකින් ටෝච් එක ගත්තා දැඩිස් ගාලා පොර ප්‍රේමදාස බලන්න යන්නේ කියලා ගත්තා ටෝච් එක අනිද්දාට ගාර උල් කරපු පොල්ලක් ගත්තා පැන පිළිකඩ පැත්තේ දොරෙන් පිළිකඩ කුස්සියේ මෙතනුවේ පැන එළියට පැල්ල ගලාපු දිහා ටෝච් එක ගහලා බලන් හිටියා කටුස්සෙක් අද්ද මුකෙකම නැහැ හැබැයි මට සද්ද බද්දලා ලෝකයක් නැතුව ඇහුණා මං ඒව ගණන් ගත්තේ නැහැ ගණන් ගත්තේ මොකෝ පාළු ගෙවල් වල ඌරුමියෝ කලවැද්දෝ හෝ තබ්බෝ දුවල වවුලෝ ඉන්නවා වවුලට බහ ලොකු ඉඩක් ඕනේ නැහැ
වවුලෝ ඉන්නවා සද්ද බද්ද. අයිතක මහත්තයෝ ඇතැම් වෙලාවට ඔය රෑට ඕවලට සොයිබ කොහෙ මේ ජනේල්වලට ඒ මේව නෑනේ. බාගෙට ඇරිච්ච දොරක්, බාගෙට ඇරිච්ච ජනේලයක් ආපහු හුලඟට ඇවිල්ලා වදින්න පුළුවන්. සද්ද බද්ද ඇති වෙන්න පුළුවන්. එහෙම සද්ද බද්ද තියෙනවා. ඒවා ඉතින් කවුද කරන් යන්නේ? ඒ උඩට හොදට මොනර වගේ කන් දීගෙන ඉන්නේ ඒවලට. එහෙම සද්ද බද්ද හරියට අනන්ත අනන්ත ආවා. මං ඒ වගේ ළඟට මට ඉතා පැහැදිලිව ඇහුණා මේ ඉස්සරහා මේ ලොකුගේ සාලේ උළු අස්ස උඩ මේ අර වැලි ගසන කකුල් වල පාපිස්ස වගේ ගසන්නේ. පාපිසි නෑ. ඔව්. හන්දේ කකුල් ගසනවා මට හොඳට සද්දවට කෙනෙක් ගෙටෙන් ඉස්සර කකුල් ගසන්නේ. ඒ වගේ වැඩි ගසනවා මට ඇහුණා. මං ඒක ගලක් ගත්තේ ආපු වැඩේ කරන්න බෑ. ඔය හැබැයි කොට දහන්න ගියොත් එහෙම. ඉතින් ගිහිලි වෙලා මේ කතා භාගය කතාව මේ වෙලදම දිගයි කිව්ව එක. මොකෙක්වත් නෑ, ගහපු කෙනෙකුත් නෑ, මොකෙක්වත් නෑ. ඒ ලිදට ගෙලී තිනවා මහත්තයෝ ඌරලිලා. දන්නවද ඌරලිද කියන්නේ? පොඩි මේ තාර පීප බැරල් එකක් දාන්න පුළුවන්, අතින් අර නාන්න පුළුවන් ලී. ඒක ඒ පොඩි කම්බ කෑල්ලක් තියෙනවා. ඒකෙන් තමයි මිනිස්සු නාන්නේ. වතුර බොන්නේ නෑ ඌරලිදේ. හැබැයි උතුර 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 යනවා. ඒකෙන් නාත හැකි. මං අනේ ගම බඩ්ඩාර ගම කියලා ඒකම වතුර තියෙනවා. මන්ට ඔච්චෙක් ගහලා හොඳට බැලුවෝ බල්ලෙක්වත් නෑ, මොකෙක්වත් නෑ. අහාවන්ගක් නෑ. පේමදාස ගිහලා ගල් දෙබල මහතා මේකෙ තමයි ගහලා තියෙන්නේ. මං කෝ ඔබ පේ නැද්ද? දැල්ට ගැහුවාම දැලේ කාපන්තර තිස හැදිච්ච බලකට තියෙනවානේ. ඒ ඔක්කොම විශ් වෙලා වාඩිච්ච කුට්ට පාඩිචුන තටුනත් විශේෂ නැති බත් බිදුරට රටවල කාඩ බෑ. ඒවා වාඩි තන පීදල්දම කඩදාසි කියලා කර බොන කොහොද පීදල්දම පීදල් දාලේලා වාරලා මතුරන්න ගත්තා. පාතියෝ මතුරන්න බෑ. මල් දඩී හසුචික දක්ෙන මතුරන්න බෑ බොල මතුරන්න බෑ. කෝ පත්තු කරපන් ඔය පොල් කටු ටික දුම් කබල පත්තු කරලා දුම් ටිකක් අල්ලමු. මේන ගන්නසාරයට ඉත දුම් අල්ලන්න බෑ බොල. හොඳයි හොඳයි, මං දුම් ටිකක් අල්ලන්න ගුරුනාන්සේ. එහෙමයි. එක් මොහොත එක් මොහොත දුම්මලකට අරක මැකෙනවානේ. කෙඩුව පොල් කටු දා පත්තු කරලා දුන්නා. දාලා දුම් අල්ල වටේටත් පේතට යටින් තියන්න එපා දුම් යන්න. මං තරු කරා යකෝ යටින් යන්නේ නැහැ. මොකද වදිනවා දුම් කබල. පේතටට යන්නේ මම ඇතුල් කොටන මොකද වදින යන්නේ. මේක ඇතුලේ තියෙන විදිහෙන් නේද ගල්කත් තිබ්බද? මේ තටු පොඩ උස්සවනකට ප්‍රේමලා. ප්‍රේමලා උස්සලාහකට ගත්තා. ඔබ විශ්වාස කරා බුදු මහත්තයෝ ලොකු කැඳකොළ දෙහිකට අල්ලි ගොම් තැබ්බා. තටු යටින් දියලා. අම්මා ඒකේ ගැඳවට දළු දෑනවා වගේ. දැක්කද දැක්කද ප්‍රේමදාස? මම දැක්කද? දැක්කනේ නංගුරු නාන්සේ. අපි දැන් මොකද කරන්නේ? ප්‍රේමදාස මේක මෙතනින් එහාට අපිට ගෙනියන්න බෑ. ඔය දැලට ගලෙන් ගැහුවා. දැන් මේ වගේ වැඩක් කරුවා. ප්‍රේමදාස අපි මේ වැඩේ නතර කරමු. එහෙමයි එහෙමයි. යම තවත් ටිකක් වෙලා මෙතෙන්ට වෙලා හිටියොත් මොන වෙයි මොන වෙයි දන්නේ. යමං යමං විඝාට යමං. මියා මලයකෙක් ප්‍රීතෙක් නිවි. අපි අයිස්තක අපි සූදානමුත් නැ. බොබ්බන්තර දන්නේ නැ. මං විතරයි දන්නේ. මගේ කටට ගලකින් ගෙලියොත් ඉවරයි. ඔක්කොම නතර වෙනවා. මට ගලින් ගියල බොකල්. ඉතින් අපි මේක මෙතනින් නතර කරමු. වීඩ කරන්නේ නැ. ගෙදර ගිහිල්ලා ඊළඟට කල්පනා කරමු මොකද්ද කරන්න ඕනේ. ඊට තටු තිබ්බ නැගිට්ටා කාරගේ නැග ගෙදර. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය. හෙලෝ හෙලෝ විල්බට් ගුරුනාන්සි, මම මේ කතා කරේ පොඩි කාරණාවක් කියන්න. කීපන් කීපන්. මම අහගෙන ඉන්නේ.
විල්බට් ගුරුන්නාන්සේ මං පොඩි වැඩකට අත ගැහුවා. ඒක හරි ගියේ නෑනේ. මම ටෙලිපෝට් කරලා අද වගේ මේ මෙව ටෙලිපෝට් තිබුණ නෑ. ගෙදරට ටෙලිපෝට් කරලා කිව්වා විල්බට් ගුඩ් ට්‍රාන්ස්ෆර්ට්. මම හැම දෙයක් උනා කියලා. අනේ මේ අපේ මහත්තුරු කරගෙන දේවල් මොන රෙද්දකට ගියාද ඔය ආස්සේ කිව්වා. ඉදන් තණ්හා අධිපති වෙලා. මොකද දැන් නම් මට ඉදන් තණ්හා දින් දැන් නම් මට පරාදේ බර තමයි දරා ගන්න බැරි කියලා. ඉතින් එහෙම නෑ යම් කිව්වා. මොකෝ මම කතාව කියන්නේ ශිරීපාල ගුණාන්තරක් කිව්වා ප්‍රේමදාස ගුණාන්තරක් කිව්වා. මෙහෙම දෙයක් යම් මාත්‍යයි කිව්වා. පැනලා ආවා. යයන් අපි හපක බලන්නත් ඒක. මොකෝ බිල්බට අයියායි ශිරීපාලයි ප්‍රේමදාසයි මායි හතර දිනක් ඉන්නවා. යහ සූදානම් ඇතුවයි එන්නේ කිව්වා. හරි කිව්වා. මාත්‍ය මන්තර ගුරුවරයා කියන උපතුමාට කිව්වට උපතුමාට තේරෙන්නේ නැතිද කියලා වැඩක් නැහැ. නම නිකන් මතක තියාගන්න. මහාවියාග්‍ර දයනාත කියලා මන්ත්‍රයක් තියෙනවා. මහාවියාග්‍ර දයනාත පාඩම් තියෙන කෙනෙක්. මේක අහගෙන තියෙන තවත් කට්ටාඩිගොල්ල මං කියන දේවල් අල්මත් කරා. මහාවියාග්‍ර දයනාත කටපාඩමේ තියෙන ගුරුනාංශ කෙනෙක්. මැරෙනවානේ. මැරලා වල්ලනවානේ. අවුරුද්දක් යනකම් වල උඩින් යකෙක් පනින්නේ. ඒතරම් බලගත්තා. හා හරිම බලගත්තා. මහාවියාග්‍ර දයනාතත් තේමයි මහදේව බන්දනේටත් තේමයි. මහා බුද්ධ රාජමාලාවටත් එහෙමයි. අන්දිමාරාමයටත් එහෙමයි. ඔහොම මන්තර කීපයක් තියෙන පාලන් තිරුවන් යකෙක් පයින් නෑ වල උඩේ. යකෙක් හැරලා බලන්නේ නෑ යකි දිහා. නොයිදුලෙන් පොල් තෙල් ටිකක් හදාගත්තා. කොහොමද මහත්තයා නොයිදුලෙන් පොල් තෙල් හදාගන්නේ? පොල් ගෙඩියක් කඩන්න ඕන. මම පොල් ගත්තද මම තැඹිලි ගෙඩි දෙයක් කඩාගත්තා. පන්සලේ හඳුරන්න ගියලා පන්සලේ හඳුරගෙන තියෙනවා. කෙනෙක් කියවලා ගෝණියක් කියවලා බිබර කඩන්නේ නෑ. යන්න ඌඩකම ලෙඩි ගහන්නේ. පිරිමියෙක් බන් හිඳගන්නේ මම්මයි හිඳගත ඉරකාර දුන්නේ අතෝඩ වැඩි ඔරිජිනල් මම්ම තැබිල් තෙල්ට කෙදගෙන මහාවියාගර දැනහතේ හොඳට මතුර ගත්තා. ඒ මතුරුණකට මහත්තයා මේ නුපැකිච්ච වෙලි තියෙදි නුපැකිච්ච වෙලි කියන්නේ ගලා බහින දොළපාරක ධනක් යටි වැඩි ගන්න ඕන. ආයි නෑ ඔරිජිනල් ඒ නුපැකිච්ච වෙලි. එයින් පොල් කටු දෙකක් උත්තර මතුර ගත්තා. ආයි කිට්ටු වෙන්නේ බෑ දැන් ඉතින්. මට කරගෙන ඉතුරු බඩු ලෑස්තකට ගත්තා. හොඳ ටෝච් දෙක තුනක් හොයාගත්තා. තව මගේ යාළු ඉලද්දාරිය ආවිනානේ. උනුත් හතර පතරේට කිව්වා. මම උන්ටක මේ බලන්න වැඩි ඉවරනක මුකුත් ඉල්ලන්න පා දෙන්නේ නැහැ. වැඩි ඉවරනට පස්සේ බලන්න බොන්න දෙල ඕන් තරම්. ඔව්. ඉතින්දා පිරිසත් වැඩි එතකොට. දැන් පිරිස වැඩි. ගුරුනාන්සලාවත් ගත්තා. ඒ ඇතම් යාළුවට වාහන දෙල බල වාහනේ තරක් වරෙල්ලා එක. ඉතින් මගේ වාරේ දාගෙන ඔන්න කට්ටිය ගියා වත්තට. දැන් මේ යුද්ධ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. වෙන කරන්නේ නැහැ. ගුරුනාන්සේ, එතකොට අපි ආයෙත් එහෙ යනවද? නැතු කොහොමද බල? විල්බට් ගුරුනාන්සෙත් එනවා කියලා කිව්වා. සිරිපාල ගුරුනාන්සෙත් එනවා. එහෙමයි. එතකොට ගුරුනාන්සේ ළම හතරයි. තව මගේ යාළුවෝ ටිකකුත් එක්ක යනවා උන්ගේ වාහනත් එක්ක. එහෙනම් යුද්ධේ පටන් ගන්නයි හදන්නේ. අද රෑට බොල අද රෑට. මං ඔය යකා වලල ළමයි පස්ස බලන්නේ. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය. හරි හරි හරි. දැන් උඹලා ලෑස්ති නම් ඔන්න මම වැඩේ පටන් ගන්න. මං ගුරුනාන්සේ ළඟ ඉන්න. හොඳයි. ඔන්න එහෙනම්. ඔන්න එහෙනම්. විල්බට් ගුරුනාන්සේ කිව්වා මම මහත්යත් කළා මහත්යගේ ආයෙම වාඩි වෙනවා. අඬ ගහන. මාත් අඬ ගහනවා. බබ් බලු වෙනදි. ප්‍රේමදාස ගුරුනාන්සේ ශිරීපාල ගුරුනාන්සේ කිව්වා අපි මහත්යව පේනතක බානේ වත්තේ ඉන්නේ. වත්තේ ඉන්නවා මේ ගෙයි ඉන්නවා අපිට අපි හක් බලක් කරන එක. පොඩි සද්දයක් දාපු ගමන්ම අපි මහත්තයා ගාව ඇති. බය වෙන්න එපා ඕන එකට අපි සූදානම් ඇතුව ඉන්නේ. මම ඉතින් ඇහුවේ නම් මොකද බල සූදානම් ඇතුව ඇති කියලා. මං ඉතින් හිතුවා බල ගාව ওই ආගෝර වගේ යන්ත්‍ර දිරු නම් ප්‍රේතයා එන්නේ නැහැ. එච්චර බය ආගෝරේට. ඒ වගේ යන්ත්‍ර ගෙදරලා ඇති. බල ළඟට ඉන්නේ නැති එකයි. මණ්ඩ ගහරි වැඩක් වෙන්නේ නැහැ. කොල්ලන්ට කිව්වා බොල මේ ටෝචුත් තියාගෙන
පොළු වගේ අඩමනම් බඩුත් ගෙල්ල තිබුණා. බොල වත්තේ ඇවිද ඇවිද හිටහල්ලා පේතෙක් බබුරහටකව තමුසේ ඉන්නවා. තමුස මේගොල්ල අදර ඇටේ මෙන්නපා තමුසේ නැත්තව ඔකුගේ පොළු පරකනවා. මම වැරදිලාරි සංඥාව දුන්නොත්, සංඥාව කියන්නේ යටිකිරිය උඹලට හුවක් දෙනවා. දුන්න ගමන් මොන යකාවක් ගහපියව්, ගහපියව් නැත්තං අල්ලපියව්. උන් ඒකට සූදානම් ඇතුවේ ඉන්නේ. කබෙහෙම අපි අරන් යකබයක් ගස්ම දෙපියව්. අයිත් අතර අවශ්‍ය බඩුත් බඟව දැන් තියෙනවානේ. මහත්තයා මතුරන්න පටන් ගත්තා, මතුරන්න පටන් ගත්තා, අඬ ගහන්න පටන් ගත්තා. අඬ ගහනවට කරලා මෙන්න මේ වගේ සිද්ධි දෙකක් වුණා. කවුද බලේ? මොකද මොකද කුණුන්නාන්සේ? වෙල්බට්ටයියේ වෙල්බට්ටයියේ අර දෙයෝ සාකි. කවුද කවුද මේ රැලිඳලාද? මේ මුන්ද මුන්ද මෙතන. ඔය එක මානික දිගටම 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 මන්ට ගහ බද්දනේට ගන්න යන්නේ අපි. විල්බට් අය බද්දනේට අඬ ගහනවා. මේ මම දිෂ්ටි කර කර ඉනා කර කර දිෂ්ටි කර කර ඉනා කර කර මන් දිගටම අඬ ගහනවා. එහෙම හරි පුදුම දෙයක් උඩ මට ඇහුණා. මේ අර ඌරේ ඉඳ ගාව ගල් දාලා තියෙනවා. එතනින් ඒක අපි අරගෙන ගියා. මේ පූණකට හොදන්නයි වතුරට වැසිකිලියකට එහෙම යන්න ඕන කෙලකට. අර තීත ටින් තියෙන්නේ කොක්කයි කරපු තියෙන. අන්නේ තීත ටින් එක තරගෙන ගියා. ඔය බාල්දෙන් වැඩි උරම එක දාලා ඉන්න බැරියයි. තීත ටින් එක ওই තීත ටින් එක ටකටන් ටකටන් පකටන් ගන්න සද්ද ඇහුණා. මම මෙහෙම බැලුවා. සුදු සර්මක් හරි රෙද්දක් හරි ඇද ඒක බර පැද ඇඳගත්ත ටිකක් උදු පොඩ්ඩක් උදු වෙලා උඩට මුකුත්ම නැති ටිකක් මැද වයසක කෙනෙක් එතන පාත්වල මොකද කරනවා. මං ඒක දිහා බලන් හිටියා ජඩේලි අර ලිදියා. ඉන්නකොට එයා වතුර එකක් ගත්තා. වෙලාව දැන් කියලා විතරද බලන්න. දැන් ඇති මහත්තයෝ 11 මාට 12 අතර එච්චර මේ වලට මහරෑ යන්න උනේ නැහැ. එයා වතුර එකක් ගත්තා මම බලාගෙන. මේ පපුවේ මැද්දේ තියෙන සුදු පාට රෝබුත් පේනවා. එච්චර දුරට වට කිට්ටුව. එයා වතුර එකක් ගත්තා. වතුරක් අරගෙන කට හොදගත්තා. කට හොදගෙන මම කර කර හොදගත්තා. මම හොඳට බලාගෙන. මැද වයස පන්නපු වයසක කෙනෙක්. ඒ සුදු සර්මත් හෝ රෙද්ද ඇඳලා තිබුණේ තලපට ගහලා වගේ. ටිකක් උඩහට වෙන්න. එහෙම කරලා ඉවරලා නැගිට. මම නැගිට්ටා. නැගිටලා මගේ දිහා ජඩේලේ මගේ දිහා බැලුවා කෙලින්ම. මං එයාගේ දිහා බලාගෙන හිටියා. එයාත් මගේ දිහා බලාගෙන හිටියා. මං පොර ඇදිලා ගිඩි ගාලා පට ගාලා ඇදින්න. කවුද දන්නවද? ඔයා විශ්වාස කරන්නේ කවද? මගේ මැරිච්ච පුංචි බාම වේදිස් ගුරු නාසේ. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය. ඔබ කෙම්මුර අඩවියත් සමගින් ඉන්නේ. මේ කෙම්මුර අඩවිය අවසාන භාගය අපි භාරතී මහත්තයාගෙන් හරියට අහන්න මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. භාරතී මහත්තයා අපි ඉස්සරහට කියමු කතාව. මගේ මාමල බාප්පලාගෙන් අපිට බොහෝම හිතවත්ව හිටිය කෙනෙක් තමයි වේදිරිස් ගුරුනාථේ. ගොඩාක් හිතවත්. ඒ මනුස්සයා මාසකට සැරයක් අපේ ගෙදර එනවා. ඉස්සර අපි පොඩි කාලේ තේනවා ඉස්සර තියෙන අර සුදු පාට ඉස්කෝතු බෝල තිබුණා. ආයි තිබුණා දැනුත් තියෙනවා ඉඟුරු මිශ්‍ර ටොනි පියලි වගේ ඉස්කෝතු. ඌව තමයි ගේ ලොසින්දරේම ගේන්නේ. ගෙල ඉතින් බත් කාලා ඇතන්ත අපේ ගෙදර නැතන අම්මගේ පුංචි අයියා. අති දක්ෂ ගුරුනාන්සේ. මගේ දැන් පොඩ්ඩක් කියලා බලන් ඉඳලා මට වෙන්නේ එහෙම කරා. අති කරා. එයාගේ අවධානය දිනා ගන්න. අති මෙහෙම අත පෙන්නවා. අත පෙන්නවා. පෙන්නලා අති මට මෙහෙම මෙහෙම කරා. එපා. එපා. එපා කියන සංඥාව ආවා. තුගේ සරයෙන් මෙහෙම කරලා එපා කිව්වා.
එපා කේඩි වෙලා බ්ලිදේ අර නාන්තන තිච්ච කන්දියට ගොඩ උඩා. කන්දියට ගොඩ උඩා. කන්දිය අල්ලල ගොඩ උඩාම බලාගෙන. කන්දිරල මට මේක නිකන් අදහන්න බෑ. මොකද උනේ කියලා. කන්දියට ගොඩ උන ගමන්ම මම මුතුම මතුරු මීන් ඉන්නේ එතකොට. නෑ වැඩේ ඔක්කොම නතර කරලා. නතර කරලා. නතර කරලා විල්බට අයියත් බලාගෙන. එයත් විල්බට මෙහෙම කරගෙන බලාගෙන හිටියා. මම බලාගෙන හිටියා. කන්දියට ගොඩ උන ගමන්ම මම සංඥාව දුන්නා වටේ වැටේ කියලා අර ඉන්න මිනිස්සුන්ට. ඉන්නේ අල්ලපියා අල්ලපියා. යන්න දෙන්න එපා. යන්න දෙන්න එපා. ඔය පැත්තෙන් තමයි අල්ල ගන්නවා. ඔය පැත්තෙන් අල්ලපියා. හරි. අල්ලපියා. නිඳ ළඟ කණ්ඩියට ගොඩ වුණා. අල්ලපියා යන්න දෙන්න එපා අල්ලපියා. ඔන්න. හතර පහස් පෙරකින් බුරුල දෙපතරට ටෝච් පාරවල් එන්න පටන් ගත්තා. බටේට මුර දාලා දෙමුනේ අර දෙන්න අඩි ගුරුනාසල දෙන්න දුවගෙන ආවා. ඒ දෙන්න දැකලා නැහැ මයි විල් බටේ විතර දැක්කා. මොකද හිටුනේ ප්‍රේමදාස අල්ලපන් කවුරු හරි ආවා අල්ලපන්. කවුරුත් නැහැ නේ ගුරුනාස කවුරුත් නැහැ. අහපි හොඳට මුරකාව ගාලා හිටි අපිට ඕරෙන් කාටවත් දෙන්න බෑ මෙතෙන්ට. එහෙමද? මේක හරියන්නේ නැහැ. හැමෝම එනවා හැමෝම එනවා. මේක හරියන්නේ නැහැ. ඒ සිර අපි සාලේ කටියත් සාලේ නේ විලේ පඩි උඩ වාරලා වෙච්ච දේ කතා කරා. අර අර අන්න අන්න කවුද මේ පැත්තට එනවා? මොකද කවුද? අල්ලපල්ල අල්ලපල්ල කලබල වෙන්න එපා. ආ මේ අපේ මුර උන්නේ නැහැ නේ. බය වෙන්න දෙයක් නැහැ. උතෝර රේ මුරකාරයා කතන්දරේ කිව්වේ සංගවිච්ච කතාව සංගවිච්ච කතාව කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය මාත්‍ය දන්නේ නැකව මෙතන දින ගිදි සංගෙදී මම ඔය අවතාර වල්මන් දැකලා තියෙනවා කිව්වා. මම මාත්‍යට කිව්වේ නැක වම්ම කොට කියන්නේ යන්නේ කියලා. මේ වත්ත බලාගත්ත දෙමළ පවුලක් හිටියයි ඒක. ඒ පවුලේ මිනිහයි ගෑණියි කිව හිටියේ. ඒගොල්ලෝ මම එහෙට කලින් කොහේ ඉඳලා තියෙන්නේ. මට කිව්වේ මේ ගම්මු කිව්වා. පඩියක් දීලා නැහැ. ඒගොල්ලන්ට කියලා තියෙන දෙමළ පවුල යාපනයේ කට්ටියක් කියලා තියෙනවා කිව්වා. මේ බොටමන පඩියද මේ වත්ත බලා කියාගෙන වත්ත භෝගයක් වවාගෙන මඤ්ඤක ගහක් වවාගෙන හිටහා. මේක හිටියේ මහා මහත්තයා එහෙමයි කිව හිටියේ. ඒ මිනිස්සය මරුණයි කිව්වා. මරුණට පස්සේ පුතා වත්ත ගත්තා කිව්වා. පුතා අරගෙන පුතා අරුණට යන්න කිව්වා. හා හා හා. ඉතින් උන් කොහෙ යන්නද මහත්තයා? මේක කාගෙන මේක බඤ්ඤොක් ගහක් බෝජ්ජ ගහක් වවාගෙන හිටිය මිනිස්සු උන් ගිහිල්ලා නැහැ. එක රැයක හරි අරුම පුදුම දෙයක් බයිස්කෝප් කතාවක් වගේ අම්මපා. ඔව්. එක රැයක අර දෙබල කොලාල මේ රටවටේ ගියේ. එක රැයක මේ ගේ ගිරි කියලා මිනිහා මැරිලා. ඒකට පෝස්ට් බෝ ඒකට මරණ පරීක්ෂණ දෙලක් නැහැ බින්ස් හිතන උට ගහලා ඌ දාලා ගින් තිබ්බයි කියලා. එහෙම තමයි කතාව යන්නේ. කතාව. ගෑණි ගියා ගියාමයි නෑ මුකුත් තරන් කියන්නේ. පහුවෙන් දුදේ ගෑණි ගිහිල්ලා තියෙනවා. උදේ සල්ලි එකක් කොල් දෙතරි ගම්මු. ගේ බුල කොන ගේ පිච්චිලා. දාලි වල අටකට්ටු විතරයි මිනිහාගේ තියෙන්නේ. ගෑණි ගියායි කෝ යාපනේ කවුද යගේ නායක ඉන්නේ කියලා. ඒ සල්ලි අපි සල්ලි එකක් කොල් දුන්නා. ඒගොල්ලෝ ගියා ගියාමයි කිව්වා. ඒ කියන්නේ මුකුත් ආරංචියක් නැහැ. ඊට පස්සේ තමයි මහව මේකට පස් කරේ. හැබැයි මහත්තයා මමත් ඇවිල්ලා සති දෙකක් තුනක් යනකොට මේ සෙල්ලම පටක් ගත්තා ඒක වගේ දේ. කිසි කෙනෙක්ට පරිචය දෙන්නේ නැහැ. නෝ. කිසි කෙනෙක්ට පරිචය දෙන්නේ නැහැ. ගල් ගහනවා. කඩෙන් එන කෑම පැකට් එක කන්න දෙන්නේ නැහැ. ඒක උස්සනවා. කාටෝ පරිචය දෙන්නේ නැහැ අර බංගලාවේ. ගියේ එහෙමම පාළුවට ගියා කිව්වා. පුතා වෙනයි කෝ ඊට පස්සේ කවදාද? ඊට පස්සේ මම ඊතරක් ඉන්නකම මමත් ওই ගෙදරට යන්නේ මේ ගෙදරට එන්නේ නැහැ කෝ රෑවෙලා. මම අර ඉන්න කාමරේ කෑල්ලේ කෝ ඉන්නේ කොට කාගෙන. මම කිව්වා මෙහෙම දෙවිල්බට කෝ මම බාත් දැක්කා. කවුද මිනිහෙක් යා දන්නේ මම එයාගේ පුංචි මාමා කියලා. ඔව්. කවුද මිනිහෙක් ඉන්නා මෙන්න මෙහෙම කෙනෙක්. එයාත් ගුරුනාස කෙනෙක්ගේ ටයිප් එක කිව්වා. ඉතින් අන්තිමට කෝ මෙහෙම වෙන්න බැරිද? ප්‍රේතයා අපි මේකේ ඉන්න මලයකා අපි එළෙව්වා. පළවෙනි දවසේ.
ගල් ගහල අසූචි තියලා එලෙව් අපි ගියායන්න. දෙවෙනි දවස අපි ආවා හොඳ සූදානම් ඇතිවාවේ. ඕන එකට ගුරුනාන්සලාම හිටියා හතර දෙනෙක්. අයිතක අපි ආතුබුණ ආරසා බඩු ගමකට බඩු තිබුණා. ඒක කපාගෙන එන්න නම් බෑ බොන මලකෙට්ටවත්. ඊළඟට වටේට මම මුර දාලත් තිබ්බා. තව ගුරුනාන්සල දෙන්නෙක් ස්ටෑන්ඩ් බයි ඉන්නවා. තව ගුරුනාන්ස කෙනෙක් එක එක කහුවලයි මං කරේ වැඩේ කරේ. එතකොට වැඩේට සන්නද්ධ වෙලා ආවේ. හොඳ සන්නද්ධ වෙලා ආයි නෑ සේනාවකට මුහුණ දෙන්න බලාගෙන ආවේ. මලයා කාට කරන්න දෙයක් නෑ. දැන් එයාට බෑ මට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරලා බේරෙන්න. එහෙම යුද්ධ ප්‍රකාශ කරා නම් එයා එතනදී අහුවෙනවා. තව දෙන්නේ කැරි කැරිකි හිටියේ ඒකට තමයි දෙන්නම් කියලා. ප්‍රේතයව බඳින්න බෑ මලයාකව බඳින්න බෑ දේශයට. බඳිනවා නම් උපතුම අහල ඇතිනේ සතුපාට කළුපාට සුදුපාට ඩූන නම පොටට බඳින්න ඕන. ඒකත් දිගන් නම පොට බඳින්න මලයාකව බඳිනවා නම් ඒ නම පොට දෙකක් වෙන 18 පොටක් ගන්නවා නම්. තවත් ඕනනම් රංකරුගෙන් එලකට රක් ගැද්දක් ඇතුළට දාන්න ඕන. දාලේ අර කොටන්නේ. මට වෙනවා සිරිපල් නැ මේ මහත්ය බඩු තියෙනවා බඩු ගෙදල්ලා තියෙන ආවනම් දෙන්නම් පොට මං කියලා. ඉතින්දී උනේ මොකෝ දන්නවද මං හිතේ විදිහට. මම මේ හිතේ ඉති මං යෝජනා කරා හැම මොකෝ ඒක එහෙම වෙන්න ඇති මහත්ය. ඕකෙන් අපි ඉතින් මඩේ දානවා හොදලෝ මඩේ දානවා හොදලෝ ඕන්නයි කියලා. අර බැරිච්ච වේදිරිස් මාමා මොකක්hari කරන්න පුළුවන් තැනකින් ඉන්නේ. දැන් අවුදුදු කඳුල කරන මැරිලා. ඒ වෙනකොට. මහත්යෝ හැම මලයකම අරියාදුට ඉන්නේ නැහැ උළුවි. ඔබතුමා දන්නේ නැතුනට ඔබතුමා ඉෂ්ට දේවතාව කියලා කෙනෙක් ඉන්නවනේ. ඔව්. යා මලයකේ ක්‍රිය හැකි. හැබැයි ඥාති මලයකේ. එයා තමයි ඔබතුමාට දේවල් දෙන්නේ. දෙවියෙක් වෙන්න ඕනේ නැහැ. හැම මලයකම හිරියර කරන්නේ නැද්ද? ඇතම් මලයක සල්ලි ගෙල්ල දෙනවා. අරසාවට ඉන්නවා. අර මිනිහටයි ගෑන්ටයි උනේ අමු අසාධාරණයි. දැන් තේරුවන් සිද්ධුව. ඔව් ඔව් ඔව්. මමම පුජාම කියදී අහනවා. ගිහින් යාට වේද සුද්ධාන්තට කිව්වා සත්‍යංශිය මා බේරලා දෙන්න කියලා. විනිසයිද කරන්න යන්නේ වේද සුද්ධාන්තේ පුංචි මාමා ආවා. රාති සංඥා කරන්න එපා කියලා. ඔව්. කටින් කතා කරේද සංඥා කරා නතර කරපගොද වැඩේ කියලා. ඒකයි අර වටේ ජීවීන්සට තහුණු උනේ. ඒකෙන් නම් මහත්ය අපි නම් කියන්නේ මේ වැඩේ මෙතනින් නතර කරන්න. තමත් ඒ තැන් වලට ගිහිලා බැලුවොත් මේ බාරති මහත්ය සමහර විට ඉන්නේ. අදත් ඒක පාළුවත්ත. ඒ ඉරියක මං ඥාතියෙ කියනවා. ඒ දවසම මං යන් මට යන්න ඕන කරලා ගියා ඒ වත්තට. අනේ පොල් ගසුත් එච්චර හරිනෑනේ. අත්තරලද වතු තීන්නේ. ඒ වගේ එච්චර වත්ත නෑ. අද විකුර ගන්න බෑ. විකුර මිනිස්සු ගන්න නෑනේ ඉතින්. කෙමරඩවෙන් එකිනෙකට වෙනස් කතා සහ අත්දැකීම් අපි ඔබට ගෙනෙනවා. අද දවසේදීත් ඒ වගේ කතාවක් තමයි අවසන් වුනේ. අපි නැවත වතාවක් මතක් කරන්නම් අපේ Facebook පිටුවට ඔබට ලියන්න පුළුවන්. ඒත් එක්කම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට ලියන්න පුළුවන් කෙම්මුරඩවි FM දෙරණ TV ජයමාවත කොළඹ 10 ඒ අපේ ලිපිණය. දුරකථන අංකය මතක් කරන්නම් 011153800. අපි හෙට දවසේදීත් හමු වෙමු. එතෙක් ඔබට සුවදායක සුවබර රාත්‍රියක්. කෙම්මුර අඩවිය අඩවිය කතවිය ලහිරු ජයවර්ධන අද පිටපත තරංගනී බණ්ඩාර අද හඬදායකත්වය දෙලින බොරලැස්ස ගයන් විදාන රාජසිංහ ලෝලුවාගොඩ පුබුදු චතුරංග නිෂ්පාදනය ශෝලිකා තරංගනී සමගින් කසුන් වික්‍රමසිංහ මැදිරිසාය විශාන් සමරසිංහ